ශ්‍රී ලංකා ඉතිහාසයේ ඉතාම වැදගත් සංදිස්ථානයක් සනිටුහන් වීමට තව දින 8යි තිබෙන්නේ. තව දින 5කින් මැතිවරණ ප්‍රචාර කටයුතු අවසන් වෙනවා. දින 8කින් ඡන්දය අවසන් වෙනවා. දින 9කට පස්සේ මේ රටේ මෙතෙක් ක්‍රියාත්මක වුණ ඉතාම ත්‍රාඩ, දූෂිත, නාස්තිකාර, මජර, අකාර්යක්ෂම පාලනය අවසන් වෙලා පොදුජනයාගේ හිතසුව පිණිස කටයුතු කරන සැලැස්මක් අනුව රට ගොඩනගෙන මහජනතාව ඉතාම විශ්වාසයෙන් රට ගොඩනැගීමට දායක වෙන අලුත් ජනාධිපතිවරයෙක්, අලුත් පාලනයක් මේ රට එනවා. ඉතින් මේ තමන් අතේ දැනට තිබෙන වරප්‍රසාද, ඒ අති සුඛෝභෝගී ජීවන රටාව, රටේ ජනතාවගේ බදු මුදල් වලින් ජනතාව පිළිබඳ කිසිත් ඇකීමක් නොකර සුරසැප විඳින පාලක කල්ලි අද ආණ්ඩුවේ හිටියත් විපක්ෂයේ හිටියත් ඉතාම වියරුවෙන් සහ කලබලෙන් හැසිරෙන බව පේනවා. ඒක නිසා ඔවුන්ගේ ප්‍රකාශ අද සියල්ලම නාභිගත වෙලා තිබෙන්නේ ජාතික ජනබලවේගයට සහ එහි නියත ජයග්‍රහණය ලබා ගන්න අපේක්ෂක අනුර කුමාර් සානායක සහෝදරයා වෙත. මේක පටන් ගන්නේ ජනාධිපතිවරයාගෙන්. ඔහු අවුරුදු 47ක් පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. එයින් අවුරුදු 27ක් 28ක් විතර ඔහු රටේ විධායකය නියෝජනය කරා, අමාත්‍ය මණ්ඩලය නියෝජනය කරා, වාර 6ක් විතර අගමැති ධූරය දැරුවා, විධායක ජනාධිපති ධූරයත් අවුරුදු 2.5ක් භුක්ති විඳ ඇත්තර මේක ඔහු ඒ ජනාධිපති බලතල එන්ජෝයි කළා. එහෙම කරලා යලිත් වතාවක් බලයේ ඉල්ලන ඔහු ජාතික ජනබලයේකට එරෙහිව විවිධ විකෘති සාගත ප්‍රකාශන කරමින් ඉන්නවා. මේකක් තමයි පහුගියදා ජනාධිපතිරය කිව්වා, ජාතික ජනබලයේ ජනාධිපතිරයක සහ පාලනයක් ආවට පස්සේ මේ තියෙන වෙළඳ ගිවිසුම අහෝසි කරනවායි කියලා. ඔහු අපිට කිව්වා අපි කරන්න හදන්නේ ආනයන ආර්ථිකයද අපනයන ආර්ථිකයද කියලා කියන්න කියලා. ඒ වගේ මේ ආර්ථිකය සම්බන්ධයෙන් සරලව ඒ අහණයකට ඌ නෑ බෑ උත්තර දෙන්න පුළුවන් එකක් නෙමෙයි ආර්ථිකය උන් ගොඩනගලා තියෙන්නේ. ඒ වගේ මේ වෙළඳ ගිවිසුම සම්බන්ධයෙන් ජනාධිපතිරය කරපු ප්‍රකාශය අතිශයින් සාවද්‍යයි. අපේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය ලෙදක්වපු ගමන් ඔහු කිව්වා ඒක අරගෙන මුළු රැයක් තිස්සේ කියවල බැලුවයි කියලා. හැබැයි ඉතින් ඔය වයසට මේ වගේ පිටු 231ක ලියවිල්ලක් ඔහොම එක දිගට කියවගෙන යනකොට යම් යම් කරුණු අමතක වෙන්න පුළුවන්, තමන්ගේ මතකයේ තියෙන කරුණු අපේ මේ පොතේ තියෙනවා කියලා කියන්න පුළුවන්. බොහොම පැහැදිලිව අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සිංහල ප්‍රකාශනය 151 පිටුව ජාත්‍යන්තර හා දේශීය වෙළඳපොළ පුළුල් කිරීම සහ කාර්යක්ෂමතාවය කියන අනුමාත්‍රකාව යටතේ අපි කියලා තියෙනවා, පවතින නිදහස් වෙළඳ ගිවිසුම් යාවත්කාලීන කිරීම හා නව නිදහස් වෙළඳ ගිවිසුම් වලට ප්‍රවේශ වීම. යාවත්කාලීන කරනවා කියලා කියන්නේ ජනාධිපතිතුමනි අහෝසි කරනවා කියන එක නෙමෙයි. යාවත්කාලීන කරනවා කියන්නේ පවතින තත්ත්වයන්ට ගැළපෙන ලෙසට සංවර්ධනය කරනවා කියන එක. එහෙම නැත්නම් මේ කිසිම අදහසක් නැහැ ඒ නව ඒ වෙළඳ ගිවිසුම් අහෝසි කළා දාන්න. මොකද අපි ලෝකයේත් එක්ක යන ගමනකටයි අවතීර්ණ වෙන්නේ. අපි ඕනකම තියෙන මේ රට පොහොසත් රටක් සහ ලස්සන ජීවිතයක් බවට පත් කරන්න. ඒ සඳහා දැන් පවතින වෙළඳ ගිවිසුම් වල අපට රටට උපරිම වාසියකට ලබා ගන්න පුළුවන් තත්වයකට ඒවා යාවත්කාලීන කිරීම සහ අලුත් වෙළඳ ගිවිසුම් ඇති කර ගැනීම තමයි අපේ පරමාර්ථය. ඒ වගේම මේ දවස්වල තමන්ගේ නියත පරාජය හමුවේ වියරුවෙන් දඟලන සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ කල්ලියත් ජාතික ජනබලවේගයට එහි නායකයන්ට එරෙහිව විවිධ මඩ අවලාද කුමන්ත්‍රණ ප්‍රජෙක්ට් කරමින් ඉන්නවා. ව්‍යාපෘති බවට පත් කරමින් ඉන්නවා. ඉතින් ඒක සජබට අමුතු දෙයක් වෙන්නේ නැහැ. අපිට තේරෙනවා සජිත් ප්‍රේමදාස දෙපැත්තින නායකයෝ දෙන්නෙක් තමයි, එක්කෙනෙක් තිස්සත් නායක, අනිත් එක්කෙනා සුජීව සේනසිංහ. තිස්සත් නායක කියලා කියන්නේ 2015 ජනාධිපතින ඔන්න මෙන්න කියලා තිබෙද්දී රාජපක්ෂගේ ඔඩොක්කුවට පැනලා අර කූටලේඛන කතාවක් කියලා ඒ ඡන්දය ප්‍රතිඵලය අවුල් කරන හදපු කෙනෙක්. ඔහු හිටිය එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් හැටියට, කියන්නේ UNP වගේ පක්ෂයක ඉහළ තලතුරක් දරමින් ඔය එකපාර්ට්ම කූටලේඛන කතාවක් කියලා සමාජයේ ආන්දෝලනයක් හදන්න හැදුවා. ඒ කූටලේඛන සකස් කරපු 37 නායක අවුරුදු 4ක නඩු විභාගයකට මුහුණ දීලා 2019 අප්‍රේල් මාසේ කොළඹ මහාධිකරණ ඉස්සරහා තමක් වරදක් කළ බවත්, කූටලේඛන සකස් කළ බවත්, එයින් යම් විකෘතිසහගත මතයක් සමාජ නිර්මාණය වුණු බවත් පිළිගත්තා.
ඉතින් අධිකරණයක් ඉස්සරහා කූටලීකරණ හැදුවයි කියලා සමාජයේ නොමග යවන කටයුතු කරයි කියලා පිළිගත් කෙනෙක් තමයි සජීව ප්‍රේමදාස ළඟ එක පැත්තක ඉන්නේ. අනිත් පැත්තේ ඉන්න සුජීව සේනසිංහ. මේ රටේ කවුරුත් දන්න මහ බැංකු බැඳුම් කර වංචාව. ඒක රනිල් වික්‍රමසිංහගේ මූලිකත්වයෙන් රවි කරුණාගේ මැදිහත් වෙලා හර්ෂස් සීල්වල ආරක්ෂා කරපු ඒ මහ බැංකු බැඳුම් කර වංචාව සිද්ධ වුණේ නැතිය කියලා පොතක් ලියලා උසාවියට ඉදිරිපත් කරපු කෙනා තමයි සුජීව සේනසිංහ. ඉතින් ඔය සුජීවයි තිස්සයි කියන චරිත දෙක දෙපැත්තේ තියාගෙන සජි ප්‍රේමදාස අපට එරෙහිව කරන මේ කුමන්ත්‍රණ මඩ අවලාද ගැන අපි පුදුම වෙන්නේ නැහැ. මොකද සජිත්ලාගේ දේශපාලනය පදනම් වෙලා තියෙන්නේ මඩ අවලාද විකෘති කිරීම, නිඳා කිරීම මැද තමයි. හැබැයි අපි මේ රටේ ජනතාවට කියනවා මේ විකෘතිසහගත මත දැක්වීම් එකක්වත් පිළිගන්න එපා. මේ ඔවුන් රටේ ජනතාවගේ ප්‍රශ්න විසන් නැතුව තමන්ට බලය ලබා දුන්නාම ඒ බලය එන්ජෝයි කරලා රට බංකොලොත් භාවයට පත් වෙන පාර කපපු මේ සජිත්ලා, හර්ෂලා, ඉරාන්ලා, කබීර්ලා ඇතුළු කණ්ඩායමය දැන් මේ නටන නාඩගමට එරෙහිව අපි කටයුතු කරන්න ඕන. මැතිවරණ ව්‍යාපාරයේදී ඔවුන්ගේ මඩ අවලාද පරාජයට පත් කරන්න ඕන විතරක් නෙමෙයි, ඡන්දෙදී මේ අයට මේ මෙවැනි ආකාරයේ පහත් ක්‍රියාවලට එරෙහිව ඔබගේ ඡන්දය පාවිච්චි කරන්න කියලා අපි කියනවා. දැන් මේ දවස්වල අපි කලින්ම කිව්වා මේ අය තමන්ගේ එක තුරුම්පක් හැරට පාවිච්චි කරන්න නියමිත වෙලා තිබෙනවා. මැතිවරණයට කලින් යම් යම් ප්‍රචණ්ඩ සිදුවීම් හදලා ඒව අපි මත පටවන්න. සමහර ජාතික ජනබලවේගයට සම්බන්ධ පුද්ගලයන්ගේ, සමාජිකයන්ගේ වොයිස් කට් එඩිට් කරලා ඒවා අතරට යම් යම් වචන දාලා සමහර වචන කපලා අපි ප්‍රචණ්ඩකාරීව හැසිරෙන හදනවා කියලා ඔවුන් පෙන්නුම් කරන්න හැදුවා. ඒක මේ වන විට අපි නීතිමය ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. ඔවුන්ට ඒක තවදුරටත් ඉස්සරහට අරගෙන යන්න බෑ. ඒ වගේම දැන් මේ ඊයේ පෙරදා සිදුවීම් කීපයක් වාර්තා වෙනවා. ඒ සිදුවීම් තනිකරම අපේ විරුද්ධවාදීන් විසින් අධ්‍යක්ෂණය කරලා තිරගත කරන ලද නාටක පමණයි. ඔය දැන් ජාතික පුස්තකාලයේ වෙච්ච සිදුවීම්, ඒ වගේම තවත් අපි මත පටවන්න හදනවා ශ්‍රී ජයවර්ධන විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය කණ්ඩායම් දෙකක් අතර ඇතිවෙච්ච ගැටුම, ඒකට අපි සම්බන්ධයි කියලා. මේ සිදුවීම් එකකටවත් අපි සම්බන්ධ නැහැ. මේවා අපි කලින්ම කිව්වා වගේම අපමත ප්‍රචණ්ඩකාරී ලේබලය ඇලවීම සඳහා අපේ විරුද්ධවාදීන් විශේෂයෙන්ම සජප කණ්ඩායම් කරන කුමන්ත්‍රණ බව පේනවා. මේවා ඉතාම බාල ස්ක්‍රිප්ට්. අපි කියන්නේ ඔබට ස්ක්‍රිප්ට් ලියා ගන්න ඕන නම් ඊට වඩා මේ මේ රූපවාහිනී නාලිකාවල ටෙලි නාට්‍ය හොඳ ස්ක්‍රිප්ට් ලියන කට්ටිය ඉන්නවා. ඉතාම බාල ස්ක්‍රිප්ට්, ඉතාම බාල අධ්‍යක්ෂණයක්, ඉතාම බාල රඟපෑම්. ඒවා බැලුවට පස්සේ පේනවා මේවා පිටිපස්සෙ ඉන්නේ කවුද කියලා. ඉතින් මම හිතනවා ඉදිරි දවස් 5-6 මෙවැනි තව තව දේවල් ඒගොල්ලෝ සිද්ධ කරයි. අපිට ආරංචි සමහර තැන්වල නේද සමහරට බීමතින් යන එනකොට පාරේ වැටිලා තුවාල වෙන අය පවා රෝහල් ගත කරලා ඒ අයට කීයක් හරි අතර ලබා දීලා වොයිස් කට් අරගන්නවා මේ මාලිමාවට ඡන්ද දෙන්නේ නැහැ කිව්ව නිසා පහර දුන්නේ නැහැ කියලා. එවැනි සිදුවීමක් දැක්ක අපි රෝහල් වලින් වාර්තා වෙලා තියෙනවා. ඉතින් ඒ ගානට මේකල වැටලා තියෙන්නේ. හැබැයි මතක තියාගන්න සජිත්, නාමල්, රනිල් සහ තවත් ඔය එක්කෙනෙක් දෙන්නෙක් අපේක්ෂකයෝ, ඔබ හිතනවා නම් මේ ජනතාව අර 2022ට කලින් හිටපු ජනතාව කියලා, ඒක ඔබට වැරදිලා. මේ ඉන්නේ අලුත් ජනතාවක්. අලුත් ජනතාව ලෑස්ති, අලුත් පාලනයක් තෝරාපත් කරගන්න. සහ ඔබ මේ හදන්න හදන ප්‍රචණ්ඩකාරී සිදුවීම්, ඒ අපි මත පටවන දරන උත්සාහය කිසිසේත්ම ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. ඒවා ඉතාම ඵල රහිතයි. ඒ වගේම අපි ජනතාවටත් කියනවා මේ සිදුවීම් පිළිබඳව අවධානයෙන් ඉන්න. ඔබේ ප්‍රදේශයේ, ඔබේ ආයතනයේ මාලිමාව මත පටවලා මෙවැනි ප්‍රචණ්ඩකාරී විදියට කවුරු හැසිරෙන්න උත්සාහ කරනවා නම් ඒක ප්‍රතික්ෂේප කරන්න. ඒ වගේම ළඟම තියෙන පොලිස් ස්ථාන්ට ඒ ගැන දැනුම් දෙන්න. අපි ඔබ අපට දැනුම් දෙන්න. අපි ඒ අයට සම්බන්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්න, අධිකරණ ක්‍රියාමාර්ග ගන්න සූදානම්. ඒක පැත්තක්. අනිත් පැත්තෙන් මේ දවස්වල ඉතාම බාල බොළඳ උත්සාහයක් දියත් කරමින් පවතිනවා මේ ආගම සම්බන්ධ කරගෙන මාලිමාවට මඩ ගහන්න කියලා. මේ රටේ අපේ හාමුදුරුවන් වහන්සේලා, මහානායක හාමුදුරුවන් වහන්සේලා, අනුනායක හාමුදුරුවන් වහන්සේලා ඉඳලා අපේ රටේ මහා සංඝරත්නය, ඒ වගේ කාදිනල්තුමා ඇතුළු කතෝලික ක්‍රිස්තියානි පූජකතුමල්ලා, මෞලවීතුමල්ලා, හින්දු පූජකතුමල්ලා ආදී කොටගත් අපේ රටේ පූජ්‍ය පූජක පක්ෂයත්, ඒ ආගම් අදහන රටේ ජනතාවත් සාතිශය බහුතරයක් දන්නවා අපි කවුද කියන එක, අපි කොහොමද ගම්වල වැඩ කටයුතු කරන්න කියන එක. ඒ නිසා මේ ඡන්දයට ඔන්න මෙන්න තියලා, ඡන්දයට සතියක් තියලා
සමහර හාමුදුරුවන්සලා එක්කෙනෙක් දෙන්නේ එක නමක් දෙනමක් පාවිච්චි කරලා මේ කරන්න හදන වැඩේ අන්තිම මොකද ඉතාම ඉතාම පහත් දේශපාලන උපක්‍රමයක්. මේකත් එන්නේ සජබ වේදිකාවෙන් සජබ ක්‍රියාකාරීන් හරහා ආගම සම්බන්ධයෙන් අපි බොහොම පැහැදිලිව මතය අපි ප්‍රකාශයට පත් කළා තියෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නමවන වගන්තිය එලෙසම ආරක්ෂා කරන බවට ඒ වගේම අලුත් ව්‍යවස්ථාවකට ඒ වගන්තිය ඇතුළු වෙන බවටත් අපි පැහැදිලිව ප්‍රකාශ කළා තියෙනවා. මෙතේ මහානායක හාමුදුරුවෝ අනුනායක හාමුදුරුවත් ඒ ගැන අපෙන් කවදාවත් ප්‍රශ්න කරලවත් නැහැ. හැබැයි මේ අපේ මේ පිටු 231ක් වන ප්‍රතිපත්ති ප්‍රකාශයේ කිසිදු තැනක සඳහන් නොවන වාක්‍යයක් අල්ලගෙන අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තිබෙනවාය හැඟෙවෙන ආකාරයට වචනේ හා මෙහා කරලා මේගොල්ලෝ නිකන් වෙන සලස්මක් දියත් කරමින් ඉන්න බව පේනවා. හැබැයි මම කලින් කිව්වා වගේම ප්‍රචණ්ඩත්වයේ වගේම මේ ආගම් සම්බන්ධ කරගෙන මේ දේශපාලන මතය මහජන මතය විකෘති කරන හදන එකත් ඉතාම පහත් සහායක ජනතාව ප්‍රතික්ෂේප කරපු එකක්. ඉතින් මේ අය තමයි මේ රටේ මේ අර පරණ සුපුරුදු දේශපාලනේ අරගෙන උත්සාහ කරන අය. ඒගොල්ලෝ ඡන්ද ගන්න හදන්නෙත් එහෙම, රට පාලනය කරන්න හදන්නෙත් එහෙම, ඒගොල්ලන්ගේ සුකෝපෝගේ ජීවිත පවත්ව ගන්න හදන්නෙත් එහෙම. මේ ඔක්කොට මුල වෙලා තියෙන වෙනමකුත් නෙවෙයි, ජාතික ජනබලයේ ජනාධිපති ප්‍රමුඛ පාලනයක් විසින් මේ රටේ ජනතාවගේ බදු මුදල් වලින් මෙතෙක් කල් යැපුණු අර සුකෝභෝගී ජීවිත ගත කරපු අයගේ දේශපාලන සංස්කෘතිය අවසන් වෙනවා. മന്ത്രി විශ්‍රාමයට පහෝස කිරීමේ සිට, മന്ത്രിණු ලබා දෙන පර්මිට් එක හවුස කිරීමේ සිට, අමාත්‍යංශ ප්‍රමාණය 25ක් දක්වා අඩු කිරීම දක්වා, ඒ වගේම විශ්‍රාමික ජනාධිපතිතුමා බලා කියා ගන්නට රජෙන්දරන වියදම අහිමි කිරීමේ සිට මේ ආදී අපි අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ බොහොම පැහැදිලිව සඳහන් කළා තියෙනවා. මොනවද ජනතාවගේ බදු මුදල්ලෙන් යැපෙන මේ දේශපාලන වරප්‍රසාද අඩු කරන්න කියන්නේ කියලා. ඒකක්වත් තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයට දැම්මේ නැති සජිත් ප්‍රේමදාස. කැබිනට් අමාත්‍යවරු 30ක් සාර්, කැබිනට් නොවන රාජ්‍ය අමාත්‍යවරු 40ක් ඇති කරනවා කියන සජිත් ප්‍රේමදාස තමන්ට දේශපාලනයෙන් වෙන අවාසිය මගහර ගන්න සඳහා මේ කූට කුමන්ත්‍රණ දියත් කරමින් ඉන්න බව පේනවා. ඉතින් මේ බොහෝ ඒවට එරෙහිව දැන්ටමත් අපි අධිකරණ ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. එන්තරවාසි යවලා තියෙනවා. සමහර ඒවාට අපි දින 14 ගත වුණාට පස්සේ නඩු පවරනවා. හෙට වුණත් කවරෙක් හෝ අපේ ප්‍රතිපත්ති ප්‍රකාශක නැති දෙයක්, එහෙම නැත්නම් අපි නොකියපු දෙයක්, අපි නොලියපු දෙයක්, අපි කිව්වා කියලා, අපි ලිව්වා කියලා හැඟෙවෙන පරිදි කටයුතු කරනවා නම් ඒ ඇයට එරෙහිව නීතිමය රාමුව තුළ ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගන්නවා. එසා අපි කියන්නේ විශේෂයෙන් අපේ විරුද්ධවාදීන්ට එවැනි බාල ඝනේ උත්සාහයන් දරන්න එපා. ප්‍රතිපත්ති වලින් හැප්පෙනවන ප්‍රතිපත්ති වලින් හැප්පෙමු, ජන රැලි වලින් හැප්පෙනවන ජන රැලි වලින් හැප්පෙමු. එහෙම නැත්නම් නේද ඡන්දෙදි ඔක්කොම බලා ගන්න පුළුවන් රට ජනතාව කාටද තමන්ගේ මතය ප්‍රකාශ කරන්න කියලා. ඉතින් තමන්ට අත්වන නියත පරාජය හමුවේ මේ වියරු වැටීම අපිට තීරු ගන්න පුළුවන්. ජනතාවට අපි කියන්නේ මේ කිසිවකට අහු වෙන්න එපා. මහජන ජයග්‍රහණය අත ළඟයි. එය සාමකාමී භුක්ති විඳින සූදානම් වෙන කියන එක තමයි අපි කියන්නේ.